17 and 15. Okay. Yuddham mode 19 vandilla ipo thaan adukirathu. Right, good, good. Neenga enna thambi periya periya kalla kalla adhu vand club panna anga kaattan kodila nadu ground onnu sir kattradhu mana ki enna perona meka hadane kamme weber second very good very good ah very good koyda putta vera inga neenga cecilia cecilia girls school ah very good you have a team ungalku team undu evlo full team irukudha இப்போ இன்ன வரது இப்ப லேடிஸ் ஸ்கூல்ஸ் நீங்க விளையாடுறதா டிஃபென்ஸ் தான நீங்க டிஃபென்ஸ் ஆ அப்ப गर्ल्स யூ ஹேவ் டு ஸ்கூல்ஸ் டு ஸ்கூல்ஸ் அப்ளை 3 ஒலி டு அப்ளை எங்க அம்மா மகாஜன் அப்ளை உங்க டீம் இருக்கு இப்ப தி गर्ल्स இன் டீம் தாங்க குட் குட் වත්වශයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ගත්තාම ක්‍රිකට් ක්‍රීඩාවට බොහොම ආදරය කරන දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කයේ හාඩ්බෝල් ක්‍රීඩා කරන ක්‍රීඩකව 500ක් ඉන්නවා. හැබැයි මේ එකම ක්‍රීඩකෙක්වත් මේ වෙනතෙන් ජාතික මට්ටමට එන්න වැඩසටහනක් කරලා තිබෙන්නේ නැහැ. ඒ නිසා අපි අද ක්‍රිකට් පාලක මණ්ඩලයත් CSN නාලිකාවත් ඒක රාශි වෙලා ඒකාබද්ධව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉන්න දක්ෂතම ක්‍රීඩකයන් ජාතික මට්ටමට ගෙන ඒමේ තරගාවලිය තමයි මේ ආරම්භ කරන්නේ. අද මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම ක්‍රීඩා සමාජනීය කරුමි සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වෙලා ඉන්නවා. අද මෙතනින් අපි තෝරනවා මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කොහොමද තත්ත්වය කියලා. ඒගොල්ලෝ කළා මේගොල්ලෝ කොළඹට ගෙනෙලා මේගොල්ලෝම ජාතික සංචිතයට ඇතුළත් කරගන්න වැඩසටහනක් තමයි කරන්නේ. මේකෙදි විශේෂයෙන් මෙතුවා කල් මඩකලපුවට මෙවැනි දෙයක් අත්වන්න හේතුව තමයි මේ ප්‍රදේශයේ දරුණු යුද්ධයක් තිබ්බා. ක්‍රිකට් පාලක මණ්ඩලයට එන්න බෑ, ක්‍රීඩා ඇමතිවරයෙකුට එන්න බෑ. දැන් තමයි ක්‍රීඩා ඇමතිවරයාට මේ වගේ නිදහසේ ඇවිල්ලා, ක්‍රිකට් පාලක මණ්ඩලයට නිදහසේ ඇවිල්ලා මෙවැනි දෙයක් කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රදේශයේ තරුණයන්ට බලවත් අසාධාරණයක් සිද්ධ වුණා මේ කුරුළු යුද්ධය නිසා. මොකද ඔවුන්ගේ දක්ෂතාවයන් ඉදිරියට එන්න බැරුණා. ඒ නිසාද මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණයෝ හරිම සතුටෙන් ඉන්නවා. මේ තමන්ගේ ක්‍රීඩා විදිරියට ගෙනිලා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කරන්නේ. ඒක තමයි අද වැඩසටහනේ.